ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින සියලු දෙනාට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපීමට වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ සහන ලබා ගැනීමට 117 හදිසි දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක කර තිබෙනවා. ගංගතුර හෝ ආපදා තත්ත්වයන් හේතුවෙන් විනාශයට පත්වත් ස්ථාන නැරඹීමෙන් වැළකී සිටින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා. ගංගතුර හෝ මාර්ගවල ජලය පිරී ඇති ස්ථානවල ක්‍රීඩාවල නොයඳන ලෙසටද දැනුවත් කරනවා. මෙතෙක් ආපදාවට ලක්වූ වෙනුවෙන් ක්‍රියාත්මක සහන සේවා කටයුතුවල නිරත වන සියලු නිලධාරීන්ගේ කැපවීමද ජනපතිගේ ඇගයීමට ලක්ව තිබෙනවා. ආපදාවෙන් විනාශ වූ නිවාස ඉදිකිරීම සම්බන්ධ පූර්ණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් මේවන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රමුඛ සියලුම ආරක්ෂකංශ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන් විපතපත් වූවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පවසන්නේ දිස්ත්‍රික් 25ම ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන බලාත්මක කෙරෙන බවයි. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය හා උපකරණ මෙන්ම ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම ක්‍රියාන්විත රථයක්, බෝට්ටුවක් හෝ හෙලිකොප්ටර් යානයක් ලබා දීමටද එකඟ වී තිබෙනවා. ඒ ඊයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක රාජමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂා පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතුරුන් ඊට එක් වුණා. අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල ලේකම්වරුන් විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී වී සිටියා. ඔවුන් කියා සිටියේ විපතට පත් වූවන්ට උපරිම සහන සැලසීමට පියවර ගෙන ඇති බවයි.